මේ වැඩිහිටි සමිතිවලට උදව් උපකාර කරන්න ඕගොල්ලන්ගේ දුක් ගැනවිලි කියන්න අපේ සජිත් මේ විපක්ෂ නායකතුමා ඔබලාට 21 වෙනිදා සිට වැඩ කරાવી මේ මොකද අපි ප්‍රාර්ථනා කරනවා එතුමාට 21 වෙනිදා 22 වෙනිදාට ජනාධිපතිතුමා කියලා කතා කරන්න ලැබෙන්න කියලා. මොකද මන් දැනුවත් නම් හුඟ දෙනෙක් අපිව හෙව්වේ නෑ. මේ ජේෂ්ඨ පුරවැසියෝ මං හිතන විදිහට මේ සභාවක් තිබ්බේ නෑ. මේක තමයි පළවෙනිම සභාව අපි වෙනුවෙන් තියපෝ. හිතට එකඟව කතා කරන්නේ අපි වෙනුවෙන් තියපු පළවෙනි සභාව. ඉතින් අපිට ආඩම්බර නැද්ද කියන්න? ආඩම්බර නැද්ද? ඈ හැමෝම ලොක්කො ටික තමයි ඉස්සරහ තියාගන්නේ. අපිට කවුරු තාමන්ත්‍රණය කරාද? මේ මම මහරගම බලමණ්ඩලේ නියෝජනය කරන්නේ. අපිට කිසි කෙනෙක් කතා කරේ නැහැ. ඉතින් අපි පළමුවම අපේ ජගත් මන්ත්‍රීතුමාටත් අපේ විපක්ෂ නායකතුමාටත් ස්තුතිවන්ත වෙලා අත්පොල සන්නාදයක් දෙන්න. හරි. දැන් කතා කරමු. අපි ජේෂ්ඨ පුරවැසියෝ දැන් මට අවුරුදු 70ක් වෙනවා. පොඩි කාලේ ඉඳන්ම දුක්ඛින්දා පවුලේ වැඩිමලා වශයෙන්. දුක්ඛින්දලා අන්තිමට පිට රටකට ගියා වහල් සේවයට. මෙතන ඉන්නවා ඇති ඇවිල්ලා ඉන්න අයගෙන් 150කට වැඩිය පිටරට රැකියාවකට ගියා ගෘහ සේවිකාවක් වශයෙන්. ඒ ගිහිල්ලා අපි මම අවුරුදු 43ක් මා ඇතුළු ඒ කාලේ ගියේ හැම කෙනෙක්ම හම්බ කරා දුක්ඛින්දා විදේශ වෙනුවෙන් මේ රටට ගෙනාවා. එදා යුද්ධ කරේ අපේ මුදල් වලින් මේ රටේ යුද්ධ කරේ. එතකොට ඒ ඇවිල්ලා අපිට දැන් අපි මොකද කරන්න? අපිට පෙන්ෂන් එකක් තියෙනවද? අපිට දෙන රුපියල් 1000ද 2000ද දෙනවා ඒව හම්බ වෙනවද? ඒ මොකද? ගේ ටිකක් ලොකුවට හදලා තියෙනවා. ඉතින් අපිට නෑ ආදායම් තියෙනවා ග්‍රාම සේවක නෝන එහෙමයි කියන්නේ. අපිට බෙහෙත් ටිකක් ගන්න නිදහසක් තියෙනවද? ඈ වැඩිහිටි සමිතිවල මේ වැඩිහිටි මේ බල මණ්ඩල වලට මේ බෙහෙත් ගන්න ආධාර දෙනවද? අපි කොච්චර දුක් විඳිනවද? අපිට බෙහෙත් ටිකක් ගන්න ගියාම බෙහෙත් තුණ්ඩු ලියලා දුන්නාම ඒව දැක්කාම ඔළුව කකිනවා ගර ගිය ලෙඩ වලට වැඩි. ඉතින් මම කියනවා අපේ විපක්ෂ නායක තුමනි මෙතන ඉන්න මේ බොහොම දුක් විඳින පන්තියක් මෙතන ඉන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන් මේ වැඩිහිටියන්ට අපේ ජගත් මන්ත්‍රීතුමා සමගින් අපිට මේ වැඩිහිටියන් වෙනුවෙන් දීමනාවක්. හරි රෝහල් ගත වෙනකොට ඒ රෝහලේදී අපිට විශේෂ සැලකිල්ලක් ඈ ඔපරේෂන් කරන්න පොලිමේ ඉන්නෝනේ. ඇහැට කාචයක් දාන්න පුළුවන්ද? බෑ. ඇහැට කාචයක් දාන්න අපි පොලිං වල ඉන්නෝනේ. එතකොට අපි මැරිලා කාච කාට අම් වෙන්නේ අපිට. ඉතින් මේ වගේ බොහොම දුක් විඳින ජනතාවක් තමයි මෙතන ඉන්නේ මේ විපක්ෂ නායකතුමනි. ඔබතුමා අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන් අපේ ජගත් මන්ත්‍රීතුමා මේ කරපු සේවය මේ ගෙනල්ලා මෙතනට අපේ දුක කියන්න තමයි ඔබතුමා මෙතනට ගෙනාවේ. ඔබතුමාගෙන් පීඩක් අපිට හැමෝටම ලැබෙයි කියලා. ඉතින් මේ ඒ වගේ මේ අපිට මේ අපි රටවිරුව මම රටවිරුවේ විරුවරියක් කියමුකෝ. අපිට කිසිම දීමනාවක් නැහැ. අවුරුදු 43ක් සේවය කරා. අඩුගානේ රුපියල් 5000ක දීමනාවක්වත් අපිට නැහැ. එහෙම ගිහින් ඇවිල්ලා මේ වගේ පීඩිත පණ්ඩිතයන් ගැන තමයි මම කතා කරන්නේ. මම දේශපාලනේ නෙවෙයි කතා කරන්නේ. මේ අපි වෙනුවෙන් අපි කතා කරන්නේ. ඉතින් මේකට අපිට උදව්වක් කරලන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා. වැඩි කාලයක් ගන්නෙ නෑ මම. මේ ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා. ඒ වගේම ඔබ හිතන පතන හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ වේවා. අපේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය ඔබතුමාට තියෙනවා. අපේ ජගත් පත්‍රේන මන්ත්‍රීතුමා වෙනුවෙන් තියෙනවා. ඉතින් මට ඉතින් කතා කරන්න එච්චර දන්නේ නෑ. මේ සම්තියේ වැඩවලට විතරක් කතා කරනවා. මේ ඉතින් ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා පොඩි සින්දුවක් මම කියන්නද? සසර වසන තුරු
නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පිංකෙත එල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා ඇති මොකද තවත් කට්ටිය ඉන්නවනේ කතා කරන්න බොහොම ස්තුතියි ජය වේවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට ජගත් කුමාර මන්ත්‍රීතුමාට මේ පින එතුමාට ලැබේවා ස්තුතියි ආදරේ යම්මේ ආදරේ ඔබේ වචන අපිට මහත් ශක්තියක් ඔබව නියෝජනය කරමින් තමයි අපේ වෙරෝනිකා ආනිදාස මහත්මිය කතා කළේ මේ හෙළ දෙරණේ මීළඟ ජනාධිපතිවරයා කවුද කවුද සජිත් ප්‍රේමදාස මැතිතුමන් අගෝස්තු 29 පහුගිය අගෝස්තු 29 මෙරට ඉතිහාසයට එක් කළපු අලුත් දවසක් මෙරටේ සමෘද්ධි ව්‍යාපාරය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ආරම්භ කරපු සමෘද්ධි ව්‍යාපාරය ඒ ආරක්ෂා කරගෙන අවුරුදු 29ක් තිස්සේ ඒ සමෘද්ධියට පණ දුන්න සමෘද්ධිය ශක්තිමත් කරපු නායකයා සමග එදා